සුද්දගේ ඇඟබද්දට එරෙහිව ගල් කැඩූ AE ගුණසිංහලා වැනි අභීත තරුණයින් අවශ්‍ය යුගයක අතේ ඇති පාට කොඩි හිසේ තියෙන පාට තොප්පි ගලවලා මිටිය ගමුද අතට අද ටෙලිවැ කියන්නේ පිළිබඳව ටෙලිවිෂන් ටෙලිවැ කිය අද දවස මේයි පළවෙනිදා මේ දවස ලෝකයේම එක මිටට සමරන දවසක්. සමහරුන් අද දවස ජාත්‍යන්තර කම්කරු දිනය කියලා හඳුන්වනවා. තවත් විටක කම්කරු දිනය. තවත් විටක මැයි දිනය නේද? මේ විවිධ නම් අතුරින් මැයි දිනය තමයි හුඟක්ම ප්‍රසිද්ධ වචනය. හැබැයි ඉතින් කම්කරුවා යන්නෙන් ව්‍යුත්පන්න කරලා මැයි දිනයක් කතා කරන්නට බැහැනේ නේද? කම්කරුවා ගැන ශ්‍රමයෙන්තරව කතා කරන්නටත් බැහැනේ නේද? ආන් ඒ නිසා මුලින්ම ශ්‍රමය ගැන කතා කරලා ඉමු. ඇත්තටම ශ්‍රමය නැත්නම් ලෝකයක් නැහැ. ධනයේ මූලාශ්‍රය ශ්‍රමයේ බව අවිවාදාත්මකයි නේද? සත්‍ය වශයෙන්ම සකල විද මානව පැවැත්මේ ප්‍රථම සහ මූලිකම කොන්දේසිය ශ්‍රමයේ බව අපි දන්නවා. දැන් ඇත්තටම මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට පුද්ගලයින් දරන කායික සහ මානසික වෙහෙසටනේ ශ්‍රමය කියන්නේ නේද? දැන් මේ කායික සහ මානසික වෙහෙස දරන්නට තමයි අපි කම්කරුවා එහෙමත් නැත්නම් ලේබර් කියලා කියන්නේ. මේ සමස්ත ලෝකෙම නිර්මාණය වෙන්නේ මානවයා දරනු ලබන වැය කරනු ලබන ශ්‍රමය මතයි. සමහරුන් සරලවම කායික ශ්‍රමයට නාටාමිල ගල් කඩන්නන් රෙදි වියන්නන් යකඩ තලන්නන් දක්වනවා. මානසික ශ්‍රමයට ඔය ගුරුවරුන් ගණකාධිකාරිවරුන් වෛද්‍යවරුන් කලමනාකරුවන් ගැන කතා කරනවා. නමුත් මේ පොදු අර්ථයේදී මේ කායික සහ මානසික ශ්‍රමය හරියටම වෙන් කරලා මේ මෙහෙමයි කියලා ඉරි අඳින්ට බෑ. ඒ නිසා අප සමස්තයක් ලෙස මේ ශ්‍රමිකයාගේ දිනය ලෙස අද දවසට පුළුල් අර්ථකථනයක් දිය යුතුව තිබෙනවා. ඇත්තටම ශ්‍රමිකයා අර්ථකථනයේදී පුහුණු නුපුහුණු අර්ධ පුහුණු සහ වෘතීය වශයෙන් වෙන් කරගන්න පුළුවන් බව ඇත්ත. දැන් රටක ශක්තියට ඒ වුණාට මේ සියලු දෙනාගෙම දායකත්වයේ වැදගත්. දැන් ඇත්තටම ශ්‍රමයට ඉල්ලුම හදන්නේ කවුද? හාම්පුත්තු. කම්කරුවා එහෙමත් නැත්නම් ශ්‍රමිකයා නැතිව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා ලාභ උපයන්ට බැරි බව හාම්පුතුන් දන්නව නේද? දැන් එහෙමනම් ලාභය කියන වචනයත් ඕන් එළියට ආවා. ලෝක ඉතිහාසයේ පුරාම හාම්පුතුන් සොයන්නේ ලාභය. හොඳේ, හාම්පුතුන්ගේ මේ ලාභය සොයාගිය ගමන නිසායි ඇත්තටම මැයි දිනේ එහෙමත් නැත්නම් ජාත්‍යන්තර කම්කරු දිනය බිහි වෙන්නේ. ඒ ඉතිහාසයත් කතා කරලම අද අපේ කම්කරුවට මොකද වෙලා තියෙන්නේ කියලා බලමු නේද? අද ලෝකයේම යුක්තිය සාධාරණත්වයේ මානව අයිතිවාසිකම් ගැන කතා කරන ඇමරිකානු ඉතිහාසයේ කළු පැල්ලම් බොහෝයි. හොඳේ, 1800 පමණ කාලයේදී ඇමරිකානු කම්කරුවා නැතහොත් ශ්‍රමිකයා වහල් සොරෝපෙහිලා තමයි සැලකුවේ. හුදෙක්ම ලාභය සොයා ගිය හාම්පුතුන් ධනපතියන් පැය 15-20 වැඩගත්තා. 1886 වර්ෂයේ ඔය ඇමරිකාව පුරාම වැඩ වර්ජන හා පෙළපාලි වලින් යුත් අරගල වසරක් බිහි වුණා. ඒ සටනේදී කම්කරුවන් ඉල්ලා සිටියේ පැය 8ක සේවා මුරයක්. 1886 මැයි පළවෙනිදා ඔය චිකාගෝ නගරයේ පැවති වැඩවර්ජනයේ අවසන් වුණේ පොලිසිය කම්කරුවන් හා ගැටීමෙන්. මැයි 3 වන විට මේ ගැටුම් හොඳටම උග්‍ර වුණා. පොලිස් වෙඩි තැබීමෙන් 6 මිය ගියා. 50 වැඩියෙන් තුවාල ලැබුවා. එදා කම්කරුවන් අතේ තිබුණේ සුදු පාට කොඩි. ඒවා ලේන් රතු වුණා. ඒ නිසා තමයි අදත් ඔය රත් පැහැ කොඩි භාවිත කරන්නේ. එදා කම්කරු සටන මෙහෙවූ අභීත නායකින්ව එල්ලලා මැරුවා. ඇත්තටම ඒ වෙනකොට ඔය බ්‍රිතාන්‍යයේ ප්‍රංශියත් ඇතුළු යුරෝපයේ කම්කරුවන්ගෙනුත් මර මරා වැඩගත් ක්‍රමවේදයක් තිබුණේ. කාන්තාවන් විතරක් නෙමේ පුංචි දරුවන් සහ මහලු මිනිසුන්ගෙන් පවා වැඩබිම්බල ම්ලේච්ඡ ආකාරයෙන් වැඩගත්තා. එදා චිකාගෝ නගරයේදී දිවි පුදා දිනාගත් ඔය පැය 8 සේවා මුරියත් එක්කයි අද මේ ජාත්‍යන්තර කම්කරු දිනේ සමරන්නේ. දැන් අපේ රටෙත් 1928 ප්‍රථම මැයි රැලිය පවත්වලා තියෙනවා. දැන් ඊට මුල් වුණේ AE ගුණසිංහ නම් තරුණයා. එදා ඔය සුදු ජාතිකින් ඇඟබද්ද කියලා එකක් දැම්මා. ඇඟබද්දට විරුද්ධව ඔහු සටන් කළා. වැඩිහිටි වියට පත් වුණාම ඇඟබද්දක් ගෙවන්න. එදා සුද්දෝ නියම කළා.
ඒක ගෙව්වේ නැත්තම් ගල් කඩන්ට නියම වුණා. ඒ ඊ ගුණසිංහ තරුණයා මේ ම්ලේච්ඡ බද්දට එරෙහිව කළු ගල් කඩමින් තැවැන්ත විරෝධයක් නිර්මාණය කළා. ඒ නිසා අන්තිමට සුද්දට ඇඟ බද්ද අකුලගන්ට සිද්ධ වුණා. ඒකයි අදත් ඔය ඒ ඊ ගුණසිංහ අත මිටියක් තියෙන්නේ. හොඳේ දැන් අප අතත් අදත් තිබිය යුත්තේ ඇත්තටම මිටියක් නේද? ඒ මේ රට පාලනය කළ කරන දූෂිත දේශපාලනේ බිඳ දැමීම සඳහා නේද? ඔව්, අපේ අතේ මිටියක් තියෙන්න ඕනේ. අවාසනාවකට අප අත අද ඇත්තේ පාට පාට කොඩි. අප අත අද ඇත්තේ පාට පාට තොප්පි. පාට පාට ඇඳුම්. ඇත්තටම අද ඇත්තේ කම්කරුවාගේ ශ්‍රමිකයාගේ අයිතිය වෙනුවෙන් කතා කරන වැඩ කරන සටන් කරන දිනයක් නෙවෙයි. අද ඇත්තේ දේශපාලන පක්ෂවල සමාජිකින්ගේ රැස්වීමක්, හමුවක්, පෙළපාලියක්. දේශපාලන නායකින්ගේ හිස් කයිවාරු පම්පෝරි කතා අහලා ගෙදර යන නේද? සමහරක් වෙලාවට ගෙදර යන්නටත් අමතක වෙලා කොහේ හෝ කානු පල්ලක වැටිලා උදේට ගෙදර යන මිනිස්සු ඉන්න රටක්. ඊට නායකත්වය දෙන දේශපාලනඥයින් එහෙමයි තියෙන්නේ. දැන් අදවන විට බදුබර ඇත්තේ අහස උසට. සුද්ද ගහපු ඇඟබද්ද විතරයි තාම අඩු. මැයි දින තහනම් කරපු, මැයි දිනවලට වෙඩි තිබු ඉතිහාසයක්ද ඔය සමහර පක්ෂවලට තියෙනවා. හොඳේ, විශේෂයෙන් අද පවත්වන මැයි රැලි දිහා බලන්න. සමහර රැලිවලට එන තම දේශපාලන පක්ෂයේ නායකයට ආචාර කරන්ට, ඒ උන්දට ගරු කරන්ට ඔය එක ගේට්ටුවකින් විතරක් තෙරපිලා කම්කරුව යන්ට ඕනේ නේද? කම්කරුව නෙමෙයි, ඒ පක්ෂේ සමාජිකය. හොඳේ, මේ කම්කරුවගේ දිනේ හෝ ජාත් ත්‍යන්තර කම්කරු දිනය නෙවෙයි. මේ තියෙන්නේ එක එක පක්ෂවල රැස්වීම. අද ඇත්තටම ධනපති පන්තියේ ආධාරක බවට පත් වූ අතිශය පසුගාමි බල ඇණියක් බවට කම්කරුවන් පත්ව නැද්ද කියලා හිතන්ට වෙනවා. පාට පාට කොඩි, පාට පාට තොප්පි, තම අත ඇති තම පක්ෂයේ නායකයාගේ පින්තූර වෙනුවට ඔව් ඇඟ බද්දට එරෙහි මිටිය අතට ගත් ඒ ගුණසිංහල අවශ්‍ය බව අද ටෙලිවැකිය මතක් කරනවා.